අද මම හැදුවේ ගෝවා මල් කට්ලට් එකක්. අපි ඒක කොහොමද හදන්නේ කියලා බලමු. බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ ගෝවා මල් එක. එකට හදන්න ඕන. මේක කට්ලට් එකක් වගේ මම කිව්වේ පෙන්නුවේ හදනවා කියලා ලේසි මේක පොඩි බබාලට. ඕන කෙනෙකුට ලේසි වයි ඉස්සෙල්ලම මේක මේ විදිහට කපා ගන්න ඕනේ. මේ වැඩක් නෑ. දැන් අපිට මේ විදිහට කෑලි කඩා ගන්න පුළුවන් මේ ගන්නට. විදිහට හොදලා තියෙනි මම. ඊට පස්සේ ටිකක් තම්බලා ගන්න. කපා ගන්න පුළුවන් මේ විදිහට අතින් තමන්ට ඕන ගන්නට කඩා ගන්න පුළුවන්. මේ විදිහට කට්ලස් සදා ගන්නවා වගේ ඔය කඩෙන් කන්න ඕනේ මේක බදලා කන්න පුළුවන්. මම එක පෙන්නනම් මම හදපු විදිහ මේක කොහෙවත් නෙවෙයි. මම හදපු විදිහට ඔන්න දොල පුතාට හදා ගන්න. ඉස්සෙල්ලා මේ ටික ඔය විදිහට කඩා ගන්නවා. දැන් වතුර එකක් ලිපේ උණු වෙනවා. ඒක ටිකක් මේකේ දාලා ගන්න ඕනේ. මේකට මේ කාණ්ඩ තියාගත්තම ඇති. මේක අපි තෙලින් බදින්න ඕනේ. ඒ විදිහට ඔන්න දැන් අපි මේක උතුරන වතුර මේකට පොඩ්ඩක් ලුණු ටිකක් දාන්න ඕනේ. ලුණු ටිකක් දාන්න. ලුණු ටික දාලා දැන් මේකේ සත්තු මම හොඳට හොදලා ගත්තේ මේක තැම්බෙන්න දාන්න. වැඩි වෙලාවක් නෙවෙයි පොඩි වෙලාවක් තැම්බෙන්න දාන්න. ඊට පස්සේ ඉතුරු ටික දැන් මේක තැම්බුණා මම විනාඩියක් විතර ඕම තැම්බෙන්න දීලා ඊට පස්සේ මේක බාගන්නේ වහලා තියෙන. ඔන්න දැන් විනාඩියක් හරි තැම්බේ. ඉතින් තැම්බෙනවා දැන් මේක විනාඩියකට වඩා තියන්න එපා. මම පෙරා ගන්න යන්නේ. ඒක නිමෙනකම් අපි මම කිව්වට මේකට මේ එක එකක් හදා ගන්නවා කියන්නේ. දැන් හදා ගන්න යන්න. ඉතින් පාම් පිටි. පුරවලා හැංගි. හතරක් දාගත්තා. පොඩ්ඩක්ලා පහපු මේ බිත්තරෙත් දාගන්නවා. දැන් අපි මේක හොඳට හදා ගන්නකම් මේක එදාට ගන්න මේ හදාගන්නේ. වතුර ටිකක් දාලා හොඳට මේ විදිහට හදා ගන්න. අපි එතකන් තෙල් ටික දාගමු. අපි හදා ගන්නකම් මේ විදිහට හදා ගන්න. වැඩි වෙලාවක් යන්නේ නැතුව හදා ගන්න පුළුවන්. ටක්ක මේකට කෝන් ෆ්ලා දානවා නම් හොඳ ඇද මගේ ළඟ නෑ. ඉතින් මම මෙහෙම හදනවා. කෝන් ෆ්ලා හැඳි දෙකක් දැම්ම නම් හොඳට හයියට තියෙනවා. දැන් මම තෙල් දා ගන්නවා. තෙල්
එකකට දාගන්න ඕනේ නැත්නම් වැතෙන්න පටි. තෙල් ටික පැහෙනකන් මේ එක හදාගන්න. එනි ජීවිත උප්පුවට දියෙන්න ඕනේ මේක ටික. කොහොම මේ විදිහට දා ගන්න මේ විදිහට මේකෙදි වෙනවන බම් දැන් ගින්දර ටිකක් අඩු කරගමු. එතත් බැදිලන් කියින් ගින්දර අඩු කරගන්න. මේකට කොන් සා දැම්මම තමයි තවත් හොඳ. මගේ ළඟ අද නෑ. මම ඒක නිසා ඒක නිකම්ම හදන්නේ. ඒ කොහොම ඇදුවත් මේක හරි රසයි. සෝස් ටිකක් එක්ක හොඳට කන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් මම ගත්තේ. කන්න පුළුවන් ලොකුට වැඩි එක හදාගන්න. එකට පස්සේ දාමු. දැන් අන්තිම ටික තියෙන්නේ එකක් දාමු. ඔක්කොම ටික දාමු. මගේ ගෝවා මල් කට්ලට්